අපිට පැහැදිලිවම දැන් අපි දන්නවා දැන් මේ වර්තමාන ජනාධිපතිවරයා මේ යන්නේ මොකද ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලෙත් අපි දන්නවා විශේෂයෙන් විදුහල්පතිවරු දුන්නා මේ කර්නල් තනතුරු විවිධ තනතුරු දීලා විදුහල්පතිවරුන්ව පුහුණු කරා මේ අමුදා නිලධාරීන්ගේ මට්ටම ඒ මොකද අමුදා නිලැඳුමක් ඇඳලා ෆොටෝ එක අපි දැක්ක ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලවල විදුහල්පතිනියන් පවා කර්නල් ෆොටෝ එක ගහලා ඉස්කෝලේ ලොකුවට එල්ලන් හිටියා දැන් ඒ වගේම ඩිජිටල් බෝඩ් ගහලා තමන් කර්නල් තනතුරු දාගෙන ඒ මොකද ඒ මොකටද ඒ කරේ ළමයි තුල යම් කිසි විදියක අමුදා මානසිකත්වය නිර්මාණය කරනවා ඉතින් අමුදාවේ මොකද තියෙන්නේ අන්න පිළිපැදීම අපිට අවශ්‍ය මොකද නිදාස් චින්තනයෙන් යුතු ළමා පරපුරක් බීකිරීම අන්න පිළිපදින මිනිස්සු අවශ්‍ය නැහැ ඒව රජ කාලේ ඕනේ අන පිළිපදින්න ඕනේ රජ කාලේ දැන් නිදාස් ලෝකයක් දැන් තියෙන්නේ ඒක නිසා මේ අමුදා වුණු වී මේ අමුදා මේවා සම්පූර්ණයෙන් වැරදි අපි දන්නවා මේ වෙනකොට ආණ්ඩුව බඳව ගත්තා උපාධිධාරීන් බඳවගෙන ඉති 50000ක් බඳව ගත්තා දැන් කවුද ඒවා ඒගොල්ලන්ව පුහුණු කරන්නේ ඒ පුහුණු කරන්නේ අමුදා දැන් ඇත්තටම දැන් මේ අමුදා පුහුණුවක් අවශ්‍ය දැන් මේ අපේ වර්තමාන රජයට සියලුම දේවල් අමුදාවෙන් තමයි කරන්නේ දැන් අපි දැක්ක අමාත්‍යංශ ලේකම් තනතුරුත් අමුදාවෙන් ආණ්ඩුවේ තනතුරුත් අමුදාවෙන් එතකොට දැන් මේ විදියට අමුදා තනතුරු අමුදාව හරහා මේ සියලු දේවල් කිරීම තුළ ආණ්ඩුව බලාපොරොත්තු වෙන කුමක් අපි දැක්ක මවගේ දවස්වල ඉංග්‍රීසි ගණන්ල තම ඉංග්‍රීසි ITU ගණන්ල තුවන් අමුදාවෙන් දාන්න ඒ වෙලෙම රාෂ්ට්‍රන පිළිතුර අමුදාව ඒක නෙමෙයි දැන් මේ විදුවරු ඕන තරම් ඉන්නවා ඒගොල්ලන් විධිමත්ව බෙදා හැරලා ඒ කටයුත්ත කරන්න ඕනේ ඉතින් ඒක නිසා මේ අමුදා මානසිකත්වය වහාම පරාජය කළ යුතු මානසිකත්වය මේකෙන් එන්නේ පැහැදිලිවම මේ රටේ මේ 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 පාලනය සම්පාලනය අගතියටපත් වෙන අය යම් යම් කැරලි ගැසීම් කරනවා ඔවුන් විරෝධතා පවත්වනවා මේවා පාලනය කරන්න තමයි මේවා ගේන්නේ ඉතින් අපිට පේන එක පැහැදිලිවම ශිෂ්‍ය උද්ඝෝෂණ වලට කරපු දේ අපි දැක්කා දැන් ඒ වගේම දැන් වරායෙත් දැන් ඉන්නේ කවුද මේ සභාපතිවරයාට ඉන්නේ හිටපු යුදාමුදාපතිවරයා දැන් මේ මේ අමුදා පිරිස් දාලා දැන් මේවා කරන්නේ අමුදා පිරිස් දාලා මේ සාර්ථක වෙලා තියෙනවද දැන් අපි දැක්ක පාරිභෝගික අධිකාරියේ සභාපතියට අමුදාවේ අමුදා නිලධාරියෙක් තමයි දැන් මේ හාල් අඩුවෙන් දෙන්න පුළුවන් වුණාද පරිප්පු අඩුවෙන් දෙන්න පුළුවන් වුණාද සීනි අඩුවෙන් දෙන්න පුළුවන් වුණාද වැඩි වුණා විතරයි උනේ ඉතින් ඒක නිසා මේවා සාමාන්‍ය සිවිල් නිලධාරීන්ට තේරෙනවා මේවා කරන්න ඕනේ විදිය ඉතින් අමුදාවේ යනට මේ ව්‍යාපාරික පාලනය කරන්න බෑ මොකද ව්‍යාපාරික විසිකත පුහුණුවක් නැති වෙන්නේ ඒක නිසා මේවා නිකන් විහිළු කතා ඒ නිසා පිළිලීමක් කරනවා මේ අමුදාකරණය වහම නතර කරන්න. නතර කරලා මේ අමුදා මානසිකත්වයක් ඇති කිරීමත් නතර කරලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් සුරකින අනාගතයට යන ළමයින්ට යම්කිසි දැක්මක් සහිතව දියුණුව හිතන්න පුළුවන් පරපුරක් අපි නිර්මාණය කරන්න ඕනේ මොන තමයි රටක් ඇට්ටත් ඉස්සරහට යන. එහෙම නැතුව මේ වහල් මානසිකත්වයක් අනපිළිබදින මානසිකත්වයක් නිර්මාණය කරලා කිසිම තේරුමක් නැහැ ඒව වලින් අපිට කිසිම සාර්ථකත්වයක් අත් වෙලා නැහැ. Breaking.lk